මේඔබ දකින්නේ කැළඹුණු ලෙබනනයයි. ඊශ්‍රාලය හිස්බුල්ලා සංවිධානයට ඉතාමත් දැඩි අනතුරු ඇඟවීමක් එල්ල කරුන් ලැබුවේ පේජස් නැත්තම් එක මැසෙන්ජර්ස් කිනො පේජස් කිනො මේ තාක්ෂණික මෙවලම ඔවුන් සතුව තිබියදී පුපුරායාමත් සමඟයි. ඒ අනුව ලෙබනනය මූලික කරගත් හිස්බුල්ලා සටන්කාමීන් විශාල සංඛ්‍යාවකට මේ ඔස්සේ දැඩි හානි සිදුවුණා. මේ සන්නිවේදන උපකරණ බොහෝමයක් හිස්බුල්ලා සංවිධානයේ සටන්කාමීන් අතර සතුව පැවති අතර ඒවා පුපුරායා ආකාරයයි ඔබ මේ දකින්නේ. මේ සමගින් මුළු ලෙබනනයම කැළඹීමට ලක්ව තිබෙනවා. ඒත් එක්කම දහස් සංඛ්‍යාත වුණු හිස්බුල්ලා සටන්කාමින් සතුව පවතින්නා වූ වෝකිටෝකීස්, ඔබ දන්නා වෝකිටෝකි කිව්වහම දුරස්ථව සිට ඔවුන්ගේ අය තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා භාවිත කරන ලබන මෙවලම, ඒ අනුව දහස් සංඛ්‍යාත වුණු වෝකිටෝකීස් මේ ගෙවුණු බදාදා දවසේදී ලෙබනනයේදී පුපුරා ගොස් ඇති බවට තවදුරටත් තොරතුරු වාර්තා වෙනවා. ඒ අනුව ඊශ්‍රායලය මෙයට සම්පූර්ණයෙන් වගකීම පවරන අතර වාර්තාවන තොරතුරු වලට අනුව ඊශ්‍රායල් was responsible for the second day of sophisticated attack on Hezbollah. දෙවන දිනටත් මෙලෙස වෝකි ටෝකීස් පුපුරා යාමක් සිදුව තිබෙනවා. ඒ කියන්නේ මුලින්ම මැසෙන්ජර්ස් පුපුරා යාමක් සිදු වුණා, දෙවනුවට වෝකි ටෝකීස් පුපුරාගේ ආකාරයක් තමයි පෙන්වුම් කරන්නේ. මේ ඔබ දකින්නේ ඊට අදාළ ඡායාරූප සහ වීඩියෝ. මෙය සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය විසින් සිදු කරන ලද ක්‍රියාවක් බවට චෝදනා එල්ලවනවා. නිව්යෝක් ටයිම්ස් වාර්තාවට අනුව පුද්ගලින් 14 දෙනෙකු මරණයට පත්ව 450කට අධික පිරිසක් මේ වන විට තුවාල ලබා තිබෙනවා. ඒ අනුව අද ඔබ අපේ මුලින්ම පෙන්වපු වීඩියෝ එක තිබුණේ අවමගුල් උත්සවයකදී. ඊයේ දවසේදී පේජස් පුපුරා ගියා, අද දවසේ වන විටදී වෝකි ටෝකීස් පුපුරා යාමේ තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේක සිදුවිය හැකේ මේ ඔබ දකින්නේ පේජස්, මේවා තමයි පෙරේදා දවසේදී පුපුරා ගියේ, දැන් වෝකි ටෝකීස්. මෙය සිදුවිය හැක්කේ මෙලෙසයි. මෙම ඇනවුම ලබා දීමේදී එක්කෝ මේ හරහා පුපුරණ ද්‍රව්‍ය තැන්පත් කර ලබා දීමක් සිදුවන්නට පුළුවන්. එසේත් නැතිනම් මේවා හැකර්ස් වරුන් හරහා භාවිත මැදිහත්ව ඒවා අධික ලෙස රස්නයකට ලක් කිරීමෙන් පසු මේවායි පවතින ලිතියම් බැටරිය පුපුරා යාමට සැලැස්වීමෙන් සිදුවිය හැකි. මේ ඊයේ දවස වන විට දෙවන ප්‍රහාරය ලෙස පුපුරා ගිය වෝකි ටෝකීසු ඔබ මේ දකින්නේ. ඉතින් මේක සාක්කුවල තිබුණු අත්වල තිබුණු මිනිසුන් අත්වල කෑලි ගොස් ලේ වැගිරියම් සහිතව සිටින ආකාරයේ ඡායාරූපද මේ වන විට පැතිරී තිබෙනවා. ඉතින් හිස්බුල්ලා සංවිධානයට සිතාගත නොහැකි දැඩි කැළඹීමකට පත්වන ප්‍රහාරයක් තමයි මේ දියත් වේ තිබෙන්නේ. සමස්ත හිස්බුල්ලා සංවිධානයම දැඩි තිගැස්මකට පත්වන අතර ලිතියම් බැටරි සහිත සියලු උපාංග මේ වන විට ඔවුන් ඉවත් කර තිබෙනවා.